දෙමළ මිනිස්සුන්ගේ මේ පොලිටික්ස් පොලිටික්ස් එක සිංහල මොකද්ද දේශපාල දේශපාලනේ ලොකු වෙනසක් දැන් වෙන්න යනවා. මෙච්චර කල් තිබුණ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේ සම්බන්ධන් මහත්තයා ගියාට පස්සේ. ඉතින් ඒක හොඳටද නැද්ද කියලා මන් දන්නේ. සම්බන්ධන් මහත්තයා දෙපැත්තම බැලන්ස් කරාගෙන අද එනකන් ඉඳලා තියෙනවා. ඒ වුණාට අපේ තරුණියන් එහෙම හිතන්නේ නැහැ. උතුරු නැගෙනහිර පළාතේ ආණ්ඩුවෙන් අපිව ගණන් ගන්න අපට සහයෝගය දෙන්න අපට දියුණු වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා හුඟක් ඒගොල්ලන් කියනවා. ඉතින් දැනටත් එයා ගියාට පස්සේ කොහොම වෙයිද කියලා කියන්න බෑ. මෙතකන් එයා ජෙන්ටල්මන් පොලිටික්ස් කරගෙන මම දන්නේ සිංහලෙන් කොහොමද ජෙන්ටල්මන් පොලිටික්ස් එකට සිංහල මොකද්ද කියලා. අදේ වැදගත් කියලා කියන්න බෑ. ඒක ජෙන්ටල්මන් පොලිටික්ස් කියන්නේ ඒක අර අර නියම විදියට ඉඳගෙන කරන්නේ එක. ඒක කොච්චර හොඳද නැද්ද කියලා මන් දන්නේ නැහැ. අද එනකන් එයාට ඒ නිසා වැඩි දෙමළ මිනිසුන්ට සහයෝගය අරන් දෙන්න බැරි වුණා. නමුත් එයා බොහොම වැදගත් එක්කෙනා සීනියර් කෙනෙක්. එයා ගිය එක ලොකු චේන්ජ් එක චේන්ජ් එකට සිංහල මාරු වෙනසක් දැන් වෙනවා කියලා තමයි මම හිතන්නේ. බෙදීම් කවදාක්වත් අපි අහන්නේ ඇහුවේ නැහැ. ඔය සිංහල මිනිස්සු ලොකු වැරද්දක් කරන්නේ අපි ෆෙඩරල් ක්‍රමයේ ඇහුවදී බෙදීම කියලා. කැනඩා ෆෙඩරල් ක්‍රමය, USA ෆෙඩරල් ක්‍රමය, හැම රටම ෆෙඩරල් ක්‍රමය. ඒගොල්ලන් බෙදලා නෙමෙයි ඉන්නේ. ඒ තැන්වල ඉන්න මිනිසුන් ඒගොල්ලන්ගේ වැඩ ටික කරාගෙන යන්න ඉඩ දෙන්න ඕන. මධ්‍යම ආණ්ඩුවට සම්පූර්ණ අයිතිකම දීලා අපෙන් අපිව යටත් කරන්න එක වැරදි. ඒ නිසා දැනටමත් එන කාලයේදී තරුණයන් එක එක පක්ෂවල ඉන්න තරුණයන් වෙන විදියට කල්පනා කරන්න පටන් ගනී. එච්චරයි මට කියන්න. එතුමා මේ උතුර සහ දකුණු අතර සම්බන්ධය ඇති කරන්න කටයුතු කරා කියන ඔබතුමා එකට එකඟද? කවුද? සම්බන්ධිරම් මෙයා කවුද? සම්බන්ධ උතුරු උතුර සහ දකුණේ අතර අපි ඔක්කොම ඒකයි කරන්නේ. මං හිතන්නේ එයා වෙනම මොකුත් කරුවා කියලා. ඒ වුණාට දකුණෙන් ඒ අපිව පිළිගන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපි කරාගෙන යන එක හරියට කරාගෙන යන්න ඕනේ. දැනට එයා කරලා තියෙන දේවල් අපට වාසිය හැටියට තමයි පේන්නේ. ඉතින් එක එක පක්ෂයෙන් කියනවා ඒක වැරදි. අර එකක් දැන් අහගෙන හිටියානේ 939 බිලියන් කියනකොට JVP එකෙන් 72 කියලා කිව්වා කියලා. ඉතින් ඒ ඔක්කොම වැරදි කියලා. ඒ නිසා කරාගෙන යන එක කරන්න ඉඩ දෙන්න ඕන කියලා තමයි මම කියන්නේ. මේක ඇවිල්ලා රටට බොහොම අසාධාරණ මේ පරිසරය දැනට තියෙන්නේ. අපි ඒක හොඳ කරන්න හොඳ වශයෙන් අපි ඉදිරියට යන්න එයාට මේක ආර්ථික තත්ත්වය දියුණු කරන්න එයාට ඉඩ දෙන්න ඕනේ. ඒකයි මගේ අදහස. ඒක නම් මට කියන්න බෑ. මේ මැතිවරණේ මං දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ දෙමළ අපේක්ෂක කෙනෙක් ආවතින් එයාට තමයි අපි දෙන්නේ. එහෙම නැතුණත් ජනතුමාට සහයෝගය දෙනවා. ඒක වෙන්න පුළුවන්. දැනට මේ කියන ආර්ථික කටයුතු ඔබතුමා අධිකරණ සහයෝගය දෙනවා ජනතුමාට? ඔව්, දැන් කරාගෙන යන එක මගේ හැඟීම ඇවිල්ලා ඒක හොඳට කරාගෙන යනවා. ඒකට ඉඩ දෙන්න ඕන. මොන හරි වෙනසක් ආවතින් ඒක රටට හොඳ නැහැ. දැනට තියෙන තත්ත්වය මේ ඒ ස්ථීර තත්ත්වය වෙනස් වුණාටින් රටට හොඳ නැහැ කියලා තමයි මම කියන්නේ. දැන් විපක්ෂය නම් කියන්නේ මේකෙන් වැඩක් නැහැ, මේ කතාව වැඩක් නැහැ, මේ කතාව අහන්නවත් දෙයක් නැහැ කියලා. ඔබතුමාලා කියන මේ කතාවේ අහන්න දෙයක් තියෙනවා කියලා. හැමතිස්සෙම විපක්ෂය එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ අපි ඕකේ ඉතින් දැන් බලන්න අර 939ත් කියලා කියනකොට ආණ්ඩුවෙන් මෙයා JVP එකෙන් කියලා දෙනවා 72ක් කියලා බිලියන්.
ඉතින් ඒක ඔක්කොම වැරදි කියලා එයා කියනවා. ඉතින් ඕවා ඉතින් හරි වැරදි මට කියන්න බෑ. ඒක ඉතින් සෙන්ට්‍රල් බැංකෙකට ගිහිලා පොත්පත් බලලා තමයි මට කියන්න පුළුවන්. ඒ වුණාට ආණ්ඩුවෙන් කියන්න එක හරි කියලා තමයි මට පේන්නේ. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.